එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් කාලයක් තිස්සේ පැවති අර්බුදය මෙවර ජනාධිපතිවරණය පරාජවීමත් සමගම නැවත අලුත් මුහුණුවරකින් තීරණාත්මක ලෙස ඉස්මතු වී තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබා දීම පමාවීම පවා සිදු වූයේ මෙම අර්බුදය නිසා වූ අතර, මේ නිසාම සජිත්ට අපේක්ෂකත්වය ලබා දුන්නේ පළ නොකියා පලා බෙදීමට බවද ඇතැම් තැනක වාර්තා වුණා. ජනාධිපතිවරණයෙන් පසු එඩියට අහ කොන්දේසි ලියවිල්ලකින් පැවසුනේ සජිත් අපේක්ෂක කමේ දරන්නට පෙර රනිල් ඇති කරගත් පොරොන්දු කීපයක්. එහි දක්වා තිබූ ආකාරයට සජිත් යටතේ වෙනත් අගමැතිවරයෙකු පත්කිරීමට ඉඩක් නැති වාසේම සජිත් යටතේ නව පාර්ලිමේන්තුවෙක් ඉක්මන් කරවා ගත යුතුයයිද දක්වා තිබුණේ. 20 වන සංශෝධනයකින් රනිල්ට වැඩි බලතල ලබා ගන්නා විධායක අගමැති සිටින ආණ්ඩුවක් සෑදීමටයි. නායක රනිල් සජිත් ජයග්‍රහණය නොකරන බව කල් ඇතිව දැන සිටි බවත්, ප්‍රචාරණ ව්‍යාපාරය අතරතුර තම ඉදිරියට අගමැති වන බව පැවසීමෙන් සජිත්ට බලපෑම් කළ බවත් පැවසුණා. රනිල් වික්‍රමසිංහගේ සොහොයුරා පවා සිය නාලිකාව එජාපේ ජය වෙනුවෙන් මෙහෙවා තිබුණේ නැහැ. මේ අතර සජිත් අපේක්ෂකත්වය දුන්නේ හා ඉල්ලං කාලා පැත්තකට වයන් යන අදහසින් බවටද විවේචන පවතිනවා. සජිත් පරාජය සමරා එක්සත් ජාතික පක්ෂ ප්‍රබලුවකගේ බත්‍රමුල්ලේ නිවසක සාදයක් පැවති බවටද මේ අතර වාර්තා පළ වී තිබුණා. මීළඟට නායකත්වයට පත්වීමට සූදානමින් සිටින නවින් දිසානායක මෙම සාදයට සහභාගි වී ඇති බවත් වාර්තා පළ වී තිබෙනවා. නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වී මීළඟ මහමැතිවරණය මෙහෙවීමට කරු ජයසූරිය මහතා හෝ වෙනත් පුද්ගලිකෝ තාවකාලිකව නායකත්වයට පත්කරන බව මේ අනුව දැනගන්නට ලැබෙන අතර, මැතිවරණයෙන් පසුව පක්ෂයේ නායකත්වය කරුගේ බෑනාවන නවීන් පත්කරනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර තිබෙනවා. සජිත් පිලට එරෙහි රනිල්ගේ පිල එජාපය තුළ සජිත් යටතේ තමන්ට පැවැත්මක් ඇතැයි විශ්වාස නොකරන නිසා නවීන් ඒ සඳහා කැදවා ඇතැයි වාර්තා පළවන අතර, නවීන් අතර ඉදිරියේදී බල අර්බුදයක ලකුණු මේ අනුව ඉස්මතු වී තිබෙනවා. මේ අතර ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපතිවරණ පරාජය සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කිරීමෙන් පළක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අඛිල විරාජ්කාරිය වස මහතා පවසා තිබුණා. මැතිවරණයේදී තම අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියලුම මැති ඇමතිවරු ප්‍රාදේශීය නායක නායිකාවන් වැඩ කළ බවත්, කිසිවෙකුට එරෙහිව ඇඟිල්ල දික් කළ නොහැකි බවත් පැවසූ මන්ත්‍රීවරයා, සිරුකොත මූලස්ථානයේ සිටින සියලු දෙනා දිවාරා නොබලා වෙහෙසූ බවත් කියා සිටියා. ජයග්‍රහණයට පියවරු ගොඩයි, පරාජය අවජාතක යනුවෙන් ද ඔහු පැවසුවා. පක්ෂය අර්බුජය නිසා දෙකට වීමට වැළක්වීමට රනිල් වික්‍රමසිංහ ඉවත්වන්නට සූදානම් බව අඛිල මෙහිදී ඉඟි සැපයුවා. එක්සත් ජාතික පෙරමුණේ රචී ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකු සිටි මංගල සමරවීම හා මලික් සමරවික්‍රම යන මහත්තරුන් දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇතැයි පසුගිය සත්‍යන්ත පුවත්පතක් මේ වන විට වාර්තා කර තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රබල චරිත දෙකක් වූ මංගල සහ මලික් අමාත්‍යවරු දෙදෙනා මැතිවරණ පරාජයත් සමගම මුලින්ම තනතුරු වලින් ඉවත් වුණා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම වලට පවා නොපැමිණි මොවුන්ගෙන් මංගල සමරවීර මහතා පසුගිය කාලයේ බුදුදහම ගැන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් අතර දැඩි විවේචනයටද ලක් වුණා. මලික් සමරවික්‍රම මහතා අමාත්‍ය ධූරයෙන් සමුගෙන පූර්ණකාලීනව ව්‍යාපාර කටයුතු කරගෙන යාමට යොමු වන බවත්, මංගල සමරවික්‍රම මහතා දකුණු ඇමරිකානු රටක පදිංචියට යාමට ඉඩ ඇති බවත් නිල නොවන ආරංචි මාර්ග උපුටමින් එම පුවත්පත වාර්තා කර තිබුණා. ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.